හමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසගගමොක්කදං දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස්සවනකාලු අයං බදන්තාක් දම්මසවනකාලු අයං බදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස් නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉද නන්දති පෙච්චනන්දති කතපු්ඥෝභයත්ත නන්දති පං්ඥන් මේේ කතන්ති නන්දති බියෝනන්දති සුග්ගතිං ගතුතිී වාසනාවන්ත පින්නතුනිි සියලුවම දෙනා අද ඕමාන්දේසේ ශ්‍රී සම්බුද්ධ ජෑන්ති විහාරස්ථාන භූමියේ සිට ඔබ හැම කෙනාම තිසරණ සහගත පංචසීලයේ සමාදන් වෙලා සිල්වන්ත ගුණවන්ත පිරිසක් බවට පත්වෙලා සූදානං වන්නේ සම්බුදු පූජාව සිදුකරමින් ගිලම්පස මල්පහං ආදිය පූජා කරමින් බොහෝ පින් සිද්ධ කරගෙන ලොෞතුරා බුදුපියාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිපත් කරගෙන ඔබ හැම කෙනාම වන්දනාගාතා කියමින් ලෞතුරා බුදුපියාණන් වහන්සේට සියලු පුද පූජාවන් චතුමදුරාදී පූජාද්‍රවවියන් පූජා කරන්නට යෙදනාා. එවගේම තිසරණ සාගත පංචසීලයේ සමාදන් වෙලා සිල්වන්තව ගුණවන්තව දැන් සූදානං වන්නේ, බුදු බණ පදයක් ශ්‍රවණය කරන්නටයි. මේ බුදු බණපදේ ශ්‍රවණය කරන්නට පුළුවන් හැකියාව වාසනාව තිබෙන්නේ බුද්ධ දම්ම සංඝ කියන මේ තුනුරුවන් සරණගිය ශ්‍රද්ධාවන්තීන්ටයි. මේ ධර්මයෙන් ලැබිය යුතු ප්‍රතිඵලය ලබාගන්නටත් පුළුවන්කම තිබෙන්නේ තුනුරුවන් සරණගිය ඇත්තන්ට පමණයි. ඒක නිසා දැන් දින කීපයක් පුරාවටම මේ භූමේදී අපි දහම් කරුණු සාකච්ඡා කරමින් ඒ වගේම බුද්ධ වන්දනා කරමින්, ධර්ම දේශනා පවත්වමින් ධර්ම ශ්‍රවණය කරමින්, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුුණ්්‍යයක් ක්‍රියාවන් වලම මේ ඇත්තං යෙදෙනෝ. ඉතින් පින්නතුනි අද බක්පුර පසු ලෝක්ස් පොහොයයි. ලෝතුරා බුදුපියාණන් වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකා දීපේට, වැඩම කළ දිනය තමයි යද. ඔබට පේනවා පුන්සඳ ආකාසේ බැබලෙනවා අද වගේ බක්පුර පසලොස්වක් පොහෝ දිනයක් තමයි බුදුපියාණන් වහන්සේ පාදස් පර්සය ලැබුවේ ශ්‍රී ලංකාව. ඒ වගේම දින කීපයකින් උදාවෙනවා අවුරුදු උදාව. ඒ අපේ සිංහල ජාතියේ බෞද්ධයන්ගේ තියන සංස්කෘතිකංගයක්. සිරිත්විරිත් සමුදායක් අපේ ආදී මුතුම්මිත්තං අපිට කියල දුන්නා. ඒ සියල්ලක්ම ඔබ කොහේ හිටියත් මේ ඕමාන් දේශයේ හිටියත් මුලින් සඳහන් කලා අපේ මහත්මා සඳහන් කලා ඒ සියලු චාරිත්‍ර වාරිත්‍ර මේ ස්ථානයේ සිදුකරන බවට. ඒ පිළිබඳව ඉතාම සතුටට ගෙන දෙෙන කාරණාවක් තමයි අපිට අහන්ඩ ලැබුණේ. මොකද මේ ඇත්තන්ඩ ශ්‍රී ලංකාවට යන්නට හැකියාවක් නැති නිසා එහ කරන සියලුම සිරෙත්විරිත් සස්කෘටිං සියල් ලක්ම මේ ඕමාන් දේශේදී ඔබ සිද්ධ කරලා ඔබ අනන්්‍යතාවයන් පරම්පරාවෙන් රැකගෙන ආපු දේවල් මේ ස්ථානයේදී සිද්ධ කිරීමට තමයි බලාපුරොත්තු වන්නේ. ඉතිං ඒක නිසා පින්නතුනිි මම ඒ කාලේ ගන්නට බලාපුරොත්තුවන්නේ නෑ ධර්මෙන් බිඳක් ශ්‍රවණය කිරීම තමයි අපේ කාටත් වුවමනාව තියෙන්නේ. ඔබට බනපදයක් අහන්ට අන්තර්ජාලිං ආදී පුළුවංකම හැකියාව තිබනත් ඔබට සජී සජීවි බනපදයක් අහන්ට මේ ලැබිලතියෙන මේ අවස්ථාව ඉතාම පුුණ්්‍යවන්ත අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සිට ඕමාන් දේසේට ගෞරෝණිය මහා සංගරත් මේ වැඩම කරලා මේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති සභාපතිතුමා ලේකන්තුමා බහණ්ඩාගාරිකතුමා ඇතිළුකොට ඇති මේ නිලධාරි මණ්ඩලයක්ත් තානාපති කාර්යාලයත් සම්බන්ධ වෙමින් ඔබට පින්කරගණ්ඩ පුළුවන් අවස්ථාව සලසාදීලා තිබෙනවා. ඒක නිසා පින්නතිනි මේ ධර්මය තුළින් තමයි සත්වයා සසර ගමනින් එතර කරවන්නට විමුක්තිය කරා නිවන කරා ගමන් කරවන්නට තිබෙන එකම ආරිය මාර්ගය තමයි බුදුපියාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මය ඉතාම වැදගත් වචන තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා සුනාත ධාරේත චරාත ධම්මි සුනාත කියන්නේ අහන්ඩ කියන එකයි. අපිට ශ්‍රවණය කර්ඩ පුළුවන් ශක්තිය තියන කන්දගක් අපි සියලු දෙනාට තිබෙනවා මෙතෙදී ශ්‍රවණය කරඩ කියන්නේ ධර්මය සුනාත ධාරේත කියල කියන්නේ මේ ඇස ධර්මය තැම්පත් කරගන්නට ඕන අපේ පෙරපිණින් ලබාගත්තු ඉතා පිරිසිුදු මනසක් තිබෙනවා ඒ මනසෙන් අපි මෙ තැම්පත් කරගන්ට ඕනු මේ ධර්මය. ධාරේත කියලා කියන්නේ ධර්මානුකූලො වැහැසිරෙන්ට කියන එකයි. ධර්මානුකූල වැහැසිරීම අපි බෞද්ධයන් වසයෙන් අපි සිදු කරනවා. එමනං සුනාත ධාරේත චරාත ධම්මය කියන මේ උතුම් බුදු වචන තුනට අනුව තමයි බුදුපාණන් වහන්සේ, ධර්ම දේශනා කිරීමට මත්තෙන් ධර්ම අවවාදයක් හැටියට උන්වහන්සේ දේශනා කිරීම සඳහා අපිට අනුශසනා ලැබිලා තියෙන්න්නේ. ඒක නිසා පින්නතුන අපේ පෘතක්ජන සිත කය වචනය මේ අවස්ථාවේී බොහොම වික්ෂිප්ත භාවයට පත්වයෙනවා. සිත කලබලයි. එනිසා ඒ කලබල වූ සිත එක්තැනකට ගණ්ඩ කියන එක තමයි මේ බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ. ඔබ ඉතාම බුද්ධිමත් පිරිසක් නිසා මේ සිත එක්තැන් කරගෙන. ඒ වගේම කයත් අපි එක්තැන් කරගන්නවා. ඒ වගේම වචනයක්ත් අපි සංවර කරගන්න. මේ සියලූම දෙනා මේ බිම වාඩිවෙලා බොහොම සැදැහැ සිතින් ඇයි මේ බිමවාඩිවෙන්නේ. බිමවාඩිවෙන්නේ බුද්ධ ගෞරවේ නිසා. බුද්ධ ගෞරවේ නිසා තමයි අපි බිමවාඩිවෙන්නේ. ධර්ම ගෞරවේ නිසා තමයි අපි බිමවාඩිවෙන්නේ. සංග ගෞරවේ නිසා තමයි අපි බිමවාඩිවෙන්නේ නැති ඔට ලුවන් මේ ආසනතියාගෙන ආසනමත වාඩිවෙෙන්ඩ පුළුවන්. බෞද්ධයන් වසයෙන් වාඩිවෙන් නැත්තේ බුදුහාමුදුරන්ට තියන ගෞරවයත් ධර්මයට තිය ගෞරවයත් සංගරත්නයට තියන ගෞරවයත් නිසා තමයි ඔබ ඉතාම සැදැ සිතිං යුතුව මේ බිමවාඩිවෙලා ඉන්නේ. පින්නතින මේ ධර්ම දේශනාව ඉතාම වටිනවා මට මදක්වෙනවා දීගජානුකෝලිය පුත්‍රයා. ීජානු කෝලීිය පුත්‍රයා කියල කියන්නේ දමදිව සියලුම වටිනාම ඇඳුම් පැළඳුම් ඇඳ පු කෙන ඒ වගේම සුවද සඳුන් ගල්ලපු කෙනා ඒ වගේම කන්සැපත ඉතාම ඉහලින් පරිබෝගය කරපු කෙනෙක් දීගජානු කෝලියය පුත්‍රයා ුදුරජාණන් වහන්සේ හමුවට එනවා ඇවිල්ල බුදුහාම්මුදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා මොකද දෙබේ කරන ඉල්ලීම අපි ගිහි කාම බෝගී පුද්ගලයෝ විඳන්ට තියෙන සැපසම්පත් සියල්ලක්ම අපි විඳිනවා ඉන්ද්‍රියම් පිනවනවා ඇස කනනාසේ දිවශරීරයේ කියන මේ පංච ඉන්ද්‍රියම්ම පිනවනවා ඉතාම වටිනා සලුපිලි අපි අඳිනවා සුවන්ද සඳුන් ගල්වනවා එහෙත් ඔබහන්සේ මට අනුකම්පා පිණිස මෙලව ජීවිතේ යහපත් කරගන්නටත් පරලෝ ජීවිතය යහපත් කරගන්නටත් අවශ්‍යි කරන ධර්මයක් මාකෙරෙහි අනුකම්පාාවන් දේශනා කරනු මැනවි මෙන්න ඉල්ලීම තමයි ජීගජානුකෝලිය පුත්‍රයා බුදු හාම්මුදුරංගිෙන් අයද සිටියේ ඒවෙලාේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කරුණු දේශනා කරනවා මෙලවජීවිතය යහපත් කරගන්ටත් කරුණු හතරක් පරලෝජීවිතය සුකි සුවපත් කර ගැනීම සඳහා කරුණු හතරකොත් උන්වහන්සේ දේශනා කරනවා දැන් අද මේ තැන හරි වටිනවා විහාර මලුව විහාර භූමිය පිරෙන්ටම අද සුදු අතින් සැරසිලා විශාල පිරිසක්කන්නවා. ඔය එදා කියන දීගජානු කෝලිය පුත්‍රයාම තමයි ඔබ අද ඒ ප්‍රශ්නය අහන්ට වෙලා තියෙන්න්නේ. එදා දීගජානු කෝලිය පුත්‍රයා බුදු හාම්ඹුරන්ගෙන් අහපු ඒ දේම තමයි ඔබටත් අද අහන්ට වෙන්නේ. අපේ මෙලොෝ ජීවිතය යහපත් කර ගන්නටත් පරලෝ ජීවිතයේ සුකි සුවපත් කර ගන්නටත් අවශ්‍ය කරන ධර්මයක් දේශනා කරනු මැනවිී පින් ඒ ඒක පළමු කාරණාව තමයි උට්ටහාන සම්පදා බුදුහාමුදුරුව දේශනා කරනවා මෙලවට කරුණු හතරක් උට්ටහාන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යාන මිත්තතා සමජීව කතා ඔන්න බුදුහාමුදුරුව කරුණු හතරක් දේශනා කරනවා දේගජානු කෝලීය පුත්‍රයාට ොකද මේ උට්ටහාන සම්පදාව. පින්නතුනි අපි සියලුම දෙනගේ උත්තහාන සම්පත්තිය තියෙන නිසා තමයි ලංකාවේ ඉඳලා ඕමාන් දේසේටාවි. ලංකාවේ අපිට ගැලපෙන සුදුසු රැකියාවක් ලංකාවේ තිබුණා නං සමහර විට ගොඩත් දුරට මේ දේසේට එන එක වැලකිනෝ. ඔබගේ උත්සාහයක් තිබුණා ලංකාවේ ඉන් නැතුව මේ ඕමාන්දේසට ඇවිල්ලා යම් රැකියාවක් කරන්නට ඕනෑ කියලා. අපි ස්තිරපදිංචියයට නෙවේ ඇවිල්ල ඉන්නේ. අපි ටික කාලෙකට මේ ඇවිල්ල ඉන්නේ රැකියාවක් කරලා යමක් උපයා සපයාගෙන නැවත මෞබිම කරා ඔබ ගමන් කරනවා. එමනම් මේ උත්තාහාන සම්පත්තිය උත්තහාන සම්පදාව කියන්නේ මොකදද උත්සාහවත්කම. භාවනා කරන භාවනායෝගියෙකුට උත්සාහය තිබ්බොත් තමයි ප්‍රතිඵලේ ලබාගන්ඩ පුළුවන්නේ. ඒ වගේම ආර්ියමාර්ගයට එළඹිච්ච කෙනාගේ උත්සාහේ තිබුණොත් තමයි නිවනකරා මගපාදගන්්ඩ පුළුවන්කම ලැබෙන්නේ. උත්සාවත් වෙන්නේ නැතුව කිසිම දෙයක් අපිට කරන්නට බැරිබව බුදුපියාණන් වහන්සේ. දේශනා කරනවමේ දීගජානු කෝලීය පුත්‍රයාට. එහමනම් පින්නතුනි මෙතන අපි උත්ස්සාහයෙන් තමයි ඔබ යමක් උපයා සපයා ගන්න. නිකං හිටියට කවාටස්සකේ හිටියට කාවරේ හිටියට ඔබට යම් ප්‍රතිපාදනයක් වෙන්වෙන්නේ නෑ. ඔබට ප්‍රතිපාදනයක් වෙන්වෙන්නේ ඔබගේ උත්සාහයෙන් යුතුව හැකියාව කරන නිසා. මේ රැකියාව කිරීමේ ප්‍රතිඵලය තමයි අවසානයේදී ඔබට වේතනයක් ලැබීම. මේ උත්සාහේ නිසා ලැබෙන ප්‍රතිඵලයක් හැටියට තමයි මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ඔන්න පළවෙනි කාරණාව. උත්තහාන සම්පදා.ට පස්සේ මේ උත්තහාන සම්පදාවෙන් යුතුව කොහොමද යමක් හොයා ගන්නේ, බුදු දහමේ සඳහන් වෙන්නේ උත්ථන විරියාදිගතයෙහි බාහා බලපරිචිතෙහි සේදා වක්කිත්තයෙහි දම්මිකෙහි දම්ම ලද්දේහි. පින්නතුනි උත්සාහයෙන් දහඩිය මුගුරු වගුරුුව දෑත දෙපායේ වීරියෙන් මහන්සියෙන් උපයාසපයාගන්නා වූ දෙයක් තමයි පින්නතුනි දැහැමි වස්තුවක් බවට පත්වෙන්නේ එහමනම් ඔබ සියලුම දෙනාගේ හරිහම්බ කරන වස්තුව ඉතාම දාර්මිකයි ඔබ මහන්සි වෙලා ඔබ කැප කරලා වීරියෙන් යුතුව තමයි ඔබ රැකියාව කරලා යමක් හොයා ගන්නේ එෙමනම් මේ උත්තාන කියන මේ සම්පත්තිය ඔබ හැම කෙනාම උදා කරගෙන තිබෙනවා දෙවනිකාරණාව ම්පදා. ආරක්ක සම්පදා කියල කියන්නේ මේ වස්තුව ධනය මිල මුදල් මේවා ආරක්ෂා කරගන්නට ඕන. කාගෙන්ද ආරක්ෂා කරගන්නේ හොරහතුරංගි. ගිින්නිිං, ජලයින්, සමහට රජයි මේ සෑමදේකම්ම අපි මේ ධනය වස්තුව ආරක්ෂා කරගණ්ට වෙනවා. ආරක්ෂා නොකරොත් ඒවා හොරහතුරන්ට, බොදුරු වෙනවා ඔන්න දෙවැනි කාරණය ආරක්ක සම්පදා තුන්වෙනි කාරණාවකුමක්ද කල්්‍යාන මිත්තතා කලන මිතුරං ඇසුරු කිරීම ඔන්න බලන්ට බුදු හාමුදුුව ඉතා ලස්සනට දේශනා කරන මේ කරුණු හතර උට්ටහාන සම්පදාව ආරක්ක සම්පදාව කල්්‍යාන මිත්තතාව කල්්‍යාන මිත්්‍යතාව කියන්නේ කල්්‍යාන මිත්‍රයං ඇසුරු කිරීම හද මේ කල්්‍යයාාන මිත්‍රයන් පින්නතුනි අපේ සමාජයේ හතර දෙනෙක් ඉන්නවා මේ හතර දෙනාට කියනවා මිත්‍ර ප්‍රතිරූපක කියලා. මිත්‍රයන් වගේ තමා පෙනී සිටින්නේ. මම කියන්නම් මේ අයගේ ලක්ෂන. අපේ බුදු හාමුදුරුවෝ දේශනා කළා මේ අයගේ ලක්ෂන. පළවෙනි මිත්‍රය කින්නවා මිත්‍ර ප්‍රතිරූපකයා එයා අන්්‍යදත්වූ හර දෙවැනි එක්කන වචී පරග තුංගනි එක්කන අනුප්පිය බහන් හතරවෙනි එක්කන අපාය සහය එක ඔන්න හතර දෙනෙක් බුදු හාමුදුරු දේශනා කරනවා. පලවෙනි එක්කන අන්්‍යදත්වූ හර අ්‍යදත්වූ හර කියන එක්නාගේ ලක්ෂණයකු මක්ද සුළු දෙයක් දෙන්නේ සුළුම දෙයක් දීලා වැඩි දෙයක් බලාපොරොත්තුවෙනවා. වතුරකෝප්පයක් දීලා කිරිකෝප්පයක් බලාපොරොත්තුවයෙනවා. මෙන්න මෙවන්න අය අපේ සමාජයේ අපිට දකිින්ට ලැබෙනෝ. අපි ආස්ත්‍රය කරන මේ සමාජයේ අපිට දකිින්ට ලැබෙනෝ. ඉතාම සුළු දෙයක් දෙන්නේ වැඩි දෙයක් බලාපොරොත්තුන්. ඒ අයට බුදුදහමේ අන්්‍යදත්වූ හර කියන මිත්‍ර ප්‍රතිරූපකයා පිළිබඳව බුදුහාමුදුරෝ කරුණු දේශනා කරනවා. අනිත් එක්කනා කවුද. වචී පරම. මේ වචී පරමගේ ලක්ෂණය තමයි වචනයෙන් සංග්‍රහ කරනය එක. යා අතීතෙන් සංග්‍රා කරනවා වර්තමානෙන් සංග්‍රහ කරනවා අනාගතිෙන් සංග්‍රහ කරනවා. කරදරයක් විපතක් වනු අවස්ථාවේ, යම් ිලමුදලක් මිත්‍රකමට ඉල්ලගණ්ඩ කියොත් මෙයාගේ සංග්‍රහය කුමක්ද ඊඒවත්මට මතක් කරලා තිබුණ නං ඊයේ දෙන්ඩ තිබුණා එහෙම නැතිනම් හෙටමට මේදේ මේ උදව්ව කරන්ඩ පුළුවන් මොකද මේ අය අපේ සමාජයේ අපිට හමුවෙනවා මේ අයට තමයි කියන්නේ වචී පරම කියලා මේ අය වචනයෙන් පමණයි සංග්‍රහ කරන්න පින්නතුනිි. අනිත් එක්කනා කවුද අනුප්පිය බානිී. අනුපිය බහනී කියලා කියන්නේ යාලු කල්්‍යාන මිත්‍ර සේවනය ඉන්නකොට යාළවා යංකිසි හොඳ කටයුත්තක් කරනකොට ඒ හොඳයි කියලා අනුමත කරනවා. ඒ වගේම තමයි යාළුවා නරක දෙයක් කරනකොටත් ඒකට නරකයි කියන්නේ නෑ ඒකත් හොඳයි කියල කියන. මං විශේසයෙන් ආදමන් සිහිපත් කරන්න ඒකයි අපි ලංකාවේ ඉඳලා අපි මෙහාට ආවේ විනෝද වෙන්ට නෙවෙයි. ඔබගේ අඹුදරුවන් ලංකාවේ නතර කරලා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්ට දෙමවුපියන්ට සලකණ්ඩ කියයක්ක්හරි හොයාගන්්ඩ තමයි මේ රටට ඇවිල්ලයින්නේ. එහෙමනම් ඔබ හිතන්්ඩෝන ඔබ කරන ක්‍රියාවලිය කුමක්ද කියලා විනෝදවෙන්ට ආපුගමනක් නං විනෝද වෙනවා කිය අක්කරි හොයාගෙන ආපවු යන්ඩා අවානං ඒදේ අපි කරගණ්ඩ වෙනවා. එහෙම නැතිනං අර අනුප්‍යය බානී කියන මිත්‍රයා සියල්ලම හොඳයි කියනවා තමන් හරිහම්භ කරන වස්තුව ධනය සියල්ලම විනාස කරගෙන අවුරුදු ගණනාවක් මේ රටේම ඉදලා ලංකාවට යන්්ඩ වෙනවා. මෙහෙහිතරක් නෙවේ පින්නතුනිි අපි දන්නා අපේම දායක පින්නතුන් ලංකාවේ ඉන්නාය ජපානය වැනි රටවල්වල ජීවත්වෙලා අන්තිමේ සය මෞබිමට එනකොට කිසිම දෙයක් නෑ. ඒ රටවල්ලොල විනෝදවීම පමණයි පංචස්කන්දේ පිනවීම පමණයි කරලතියන්නේ. ඒක නිසා පින්නතිනී හොඳට අධිස්ථාන කරගන්ඩ මේ අනුපපය බානී කියන අය අපේ මිත්‍රපතිරූපෙකයන් හැටියට අපේ සමාජයේ පුරාවට මේ අයි ඉන්නවා. ඒ අයගෙන් පරිස්සංවෙන්ට ඕන අනිත එක් කනාා තමයි අපාය සහයක. අපාය සහයික කියන්නේ අපි බොහොම සිල්වන්තව ගුණවන්තවා අපි දම්පිංකං කරගෙන මේ වගේ පරිසරේකට ඇවිල්ලා මේ උතුම් කාරියක් අපි සිදු කරන අතර තුර යංකිසි කෙනෙක් ඇවිල්ලා විවිධ දේවල් වලට කතා බහ කරනවා නොමග යවනවා ඒ නොමග යන අය. කෙනා තමයි අපාය සහයක කියලා අපේ බුදුපාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. එතවට මේ මිත්‍ර ප්‍රතිරෝපිකයෝ හතර දෙනාම අපේ සමාජයේ ඉන්න අපින්නතුනිි. අන්‍යදත්තු හරත් ඉන්නවා වචීපරමත් ඉන්නවා අනුපපිය බානිිත් ඉන්නවා අපාය සහයකත් ඉන්නවා. මේ අය මිත්‍රයෝ වගේ හිටියට, හිටියයට මිත්‍ර ප්‍රතිරූපකයෝ හැටියට තමයි ධර්මය සඳහන් වෙන්නේ. එමන කල්්‍යාන මිත්‍ර සම්පත්තිය අපිට තියෙන්ට ඕන කල්්‍යාන මිත්‍රයා ඇසුරු කිරීම නිවන කරාම යන්ඩ පුළුවන් ශක්තියක් තිබෙනවා කල්්‍යාන මිත්‍රයා ඇසුරු කිරීම. කල්්‍යාන මිත්‍රයා කියල කියන්නේ සිල්වන්ත ගුණවන්ත පාපය හඳුනන පින හඳුනන, පුද්ගලයා තමයි කල්්‍යාන මිත්‍රයා හොඳ නරක කියාදෙන කෙනා තමයි කල්්‍යාන මිත්‍රය එහෙමනං අපි කල්්‍යාන මිත්‍ර සම්පත්තිය තමයි ඇතිකරගන්න ඕන. උට්ටහන සම්පදා ආරක්ක සම්පදා කල්්‍යාන මිත්්‍රතා සමජීව කතා අන්න වටිනාමික උත්සාහයෙන් යුතු අපි යමක් හොයාගන්නවා ඊට පස්සේ අපේ ආරක්ෂා කරගන්නවා මොන විදිහයටටහරි ආරක්ෂා කරගන්නවා. සමාජයේ කල්්‍යාන මිත්‍ර සම්පත්තියත් අපි ඇති කරගන්නවා. සමජීව කතා. කොහොමද මේ හම්බ කරන ධනය සමසේ වියදන් කරන්නේ කොහොමද. ඒක තම අපිට තියෙන ලොකුම ගැටලූ අපේ ජන ජීවිතේ කළමනා කරණයක් නැතිකම නිසා තමයි අද ලොකා ගොඩක් විනාසස්ුභාවයට අද ගහිල තියෙන්න්නේ කළමනා කරනයක් නෑ. පින්නතුනි ආර්ථික විද්‍යාවේ ආර්ථික විද්‍යාඥම් පමණක් නෙවෙයි. අපේ බුදු හාමුදුරුවෝ මීට අවුරුදු දෙදස් පන්සිය ගණනාවකට ඉහතදී මේ කළමනා කරනය කියන එක මෙන්න මෙහෙම තමයි දේශනා කරලා තියෙන්න්නේ. ඒකේන බෝගේ බුංජෙහිය. දේහිකම්මං පයෝජයේ චතුතංච නිදපෙය ආපදසුභවිසති ඒකේන බෝග බුංජය අපි හම්බ කරන දෙයින් කොටසක් ඒකේන බෝග බුංජෙය අනුභාවය සඳහා යුතුකං ඉෂ්ට කිරීම සඳහා ආගන්තුක සත්කාර සඳහා පිනට දාමට වෙන් කිරීම සඳහා මේ සියලූම දේවල් වලට හම්බ කරන දනයෙන් එක කොටසක් වෙෙන් කරන්ට ඕන. මොක ද අත්‍යවශයයින කෑම කණ්ඩ බොන්ටෝඕන ආගන්තුක සත්කාර කරට ඕන වැඩිහිටියන්න සලකන්ට ඕන මේ හැම දේම කරන්ටෝඕන හම්බ කරන ධනයෙන් කොටස් හතරකට බෙදලා එක කොටසක්. තමන්ගේ පරිභෝජනය සඳහාවින් කරනවා. ඒකන බෝග බුහින්ජයිය. දවේහිකම්මම් පයෝජි කොටස් දෙකක් කර්මාන්තාදිය කරන ව්‍යාපාර කරන මුදල් ආදායන් ලැබෙන එකකට වියදං කරනවා කොටස් දෙකක්. හම්බ කරන ධනයෙන් කොටස් දෙකක් වියදං කරනවා කට. දේහිකම්මම් පයෝජි. චතුත්තංච නිධාපයිය. චතුත්තංච නිධාපෙ හතරවෙනි කොටස නිධාන් කරනවා. තැන් අද බැංකු එහෙම තියෙන්නේ තැම්පත් කරන්න මොකටද ආපදාසු භවිස්සති. කරදරයක් වුණාම ගන්්ඩ. ඒකට තමයි අපි ධනය රැස් කරන්නේ. බැංකුවක දාලා තැම්පත් කරලා තියන්නේ තමන්ගේ දරුවට තමන්ගේ අම්මතාත්තට. තමන්ට කරදරයක් වුණ අවස්ථාවේ අනුන්ට අතපාන්නේ නැතුව අනුන්ට කියන්නේ නැතුව තැම්පත් කරගත්තු මුදලින් ඔබ ඒවා පරිභහෝජනයට ගන්නවා වියදංකරන්ට ගන්නවා ආපදාසු වවිස්සති. පින්නතුනි අද, මේ ආපදාසු භවිස්්සති කියනේකට අද ගණ්ඩයන්නේ මොකක්ද ලංකාවෙනං ක්‍රබේ දේලි. එතිනෙදා මුදල් ගන්නවා අද නැත්තර නැතිවෙෙන ලංකාව ඇත්තු. අද ලංකාව ඇත්තුූ නැත්තරම නැතිවෙලා මෙන් ආපදාසු භවිස්සති. මෙවා බුදුහාමුදුරුව අපිට දේශනා කළ මීට අවුරුදු දෙදාස් පන්සිය ගණනාවකට ඉහතති බුදුහාමුදුරුව දේශනා කරා මේ ධර්මය ශ්‍රවණය කරලා ධර්මය පිළිපදිනවනං අපි කිසි කෙනකුට වරදින්නේ නෑ මේ ධර්මය අපි ප්‍රායෝගි කරගන්න නෑ මේ ධර්මය අපි ගන්නේෙ නෑ නැත්තම් මේ බුදුහාමුදුරුවෝ ආර්ථික විද්‍යාඥය අපේ බුදුහාමුදුරෝ මේ කියපු දේවල් අපි පිළිපදින වනං දේලිවෙලට යට වෙන්න ලංකාවේ ඉන්නවාද හොඳ ්‍යාපාරිකයෝ ඉන්නවා ඒයි දවසේ පොලිියට සල්ලි දෙනවා දවසේ පොලිට සල්ලි දෙනවා ගන්නවා අනාතයි ඊට පස්සෙ තව වෙන කරම තියෙනවා වෙන නය ගන්නවා නය දෙෙන ආයතන තියෙනවා ඒ වගෙන් ගන්නවා ඇරගෙන කොහොමාරි මේවා ගෙවන්ට බැරුව අවසම් ප්‍රතිඵලයේ තමයි සිය දිවිහානි කර ගැනීම අවසාම් ප්‍රතිඵලය සිය දිවිහානි කර ගැනීම මහිතන තනත් ඉඩ පුළුවන් මෙතනත් ඉට පුළුවන් අම්මට කියනවා අම්මා දේලි ගන්න. අම්ම නය ගණ්් මං මෙහෙ එවන්න. අම්ම ගන්න අ කරපු දෙයක් නෑ සල්ලිටික ඇරගන කරපු දෙයක් නෑ ගේ හදන්න කියලා ගන්නේ කුස්සිය හදන්න කියලා ගන්නේ මෙෙ වැදිලවා සල්ලිටික යයා ගන්නඩ බැව නොත්ේෙම අම්ම අනාතයි ඔහොම සිද්ධියක් වුණා අම්මගේ මිනියවත් අන්තිමේ තියාගණ්ඩ බැරිවුුණ ගේ උකස් වුුණ ගේ උකසට මොකොද ඔය කියනය නිකන්න්නෙවේ ගිවසුම් ගහගන ගන්නේ මේක ගෙවාගණ්ඩ බැරිවුුණොත් ඒවා අයිතිවෙන්ඩ දේපොල අයිතිවෙන්ඩ අම්මට කොහොමරි මේ මුදල ගෙවා ගණ්ඩ බැරි වුුණා අම්ම හදිසි්‍යයේ අසනීපූුණ අම්ම මැරුණා අම්මගේ මිනියතියා ගණටවත්තැනක් නෑ. මෙන්න මෙහෙම සිද්ධි පින්නතුනි හරියටවත් අපේ ලංකාවේ වෙනවා. මෙවා සඳහන්කරන්නේ ඔබ බුද්ධිමත් මේ කටයුතු කරන්න. ඒ නිසායේ කළමනා කරණය කියන එක ඉතාම වැදගත් අපේ ජීවිතයට අපි වැදගත් සල්ලි තියෙනවනම් පින්නතුනි වියදං කරන්න පුළුවන්. විනාඩියට එක තප්පරේට ලක්සගානක් වියදංකරන්න ක්‍රමවේදයන් තියනවා. ඒත් මේවා හොයන්ඩ කිහාම පින්නතුනිි හරි අමාරුයි. අර මුලදිමන් සඳංකලේ ඔබ බොහම දුක්මහන්සියෙන් හම්බ කරන්න මේවා. වියදං කරන්න බොහම ලේසියෙන් පුළුවන් ඔබගේ ඥාති පිරිසත් ලංකාවේ ඉන්නවා මේවා මේ නිකං කවුරුවත් දෙන දේ නෙවෙයි. මේවා පහදල දෙෙන්ට ලංකාවඉන්න ඇත්තන්ට පහදලදෙන්ට අපි ධර්මදේශනා තුළින් අපි කියනවා. අද ලංකාවේ විනාසේ කරාම ගමංගහි කරල් තියෙන්න මේ කළමනා කරනේ නැතිකම ඔබ දුක්මහන්සියෙන් ඔබ යමක් උපයගෙන ඔබ යවනවා. ඒක එහෙද කළමනා කරණය කරගන්නට බැරුව තව මදි වෙලා තමයි අර නායටත් කට්ටිය ගන්නේ. තින් මෙහේ දාදුක් යෙදලා හම්බ කරලා ලංකාවට ගිහාම සිතේ නිදහසි. සැන දායක ජීවිතයක් ඔබට ගත කරන්න හැකියාවක් නෑ අන්तෝ ජටा බहीජටा ඇතුත් ගැට විටත් ගැ මේ වට විසඳूම් නෑ අන්තිම විසඳුම කොහෙත්න්න යන්නේ ඔබ රෝගියෙක් වෙලා ඔබට මානසික ආතදයක් ඇවිල්ලා ඔබට දිය වැඩිය වැැවිල්ලා फिෂර්ය ඇවිල්ලා ඔබ කල්පන කරනවා අය ගෙවා ග් විधක්ने ඒ නිසා පින්වතුනි ඔබ අධිෂ්ඨාන කරගන්්ඩ ආපදාසු භවිස්සති කරදරයක් පුළ තැනදි ගණ්ඩ ඔබ අංකිිසි දෙයක් ඉතුරු කරගණ්ඩ. මෙන්න මේක තමයි බුදු හාමුදුරු දේශනා කරලා තියෙන්නේ උට්ටහාන සම්පදාරක්ක සම්පදා කල්්‍යයාන මිත්තතා සමජීව කතා. සමජීව කතා කියන්නේ ඔය කියන සමසේ ඒවා වියදං කරන්න ඕන. ඇබේ සමහරා ඉන්නවා මෙහෙම. මේවා සත පහක්වත් වියදන් කරන්නේ. එහෙම කොට සකුත් තින්නවා. හොච්චර හරි හම්බ කරනවා. හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා දරුවකොට දෙන්නෙත් නැතුව පිනට දහමකට දෙන්නෙත් නැතුව අසනීපකට බෙහත්තේත්තිික් ගන්නෙත් නැතුව පින්නතුන මැරිලයානු. හම්බ කරලා හම්බ කරලා මැරිලයන. මේ මැරිලන. බුදුදම මේ හඳුර්ණනවා අජදද මරණ කියලා මොකද මේ පුද්ගලයා මැරණකොට මේ හම්බකරපු ධනයෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ දරුවකොට දීලත්නෑ තමාගේ ස්වාමී දියනිය විෙනියම්වෙෙන් කරලත් නෑ ආදරණී අම්මතාත්තා විඩිුවෙන් දීලත්නෑ මේ ධනය හරියට අර දියරකුසෙක් වගේ රැකගත්තා ොකුුණකට අරක්්ගත් දිිය රකුසෙක් වගේ මේ හම්බ කර රැගගත්තා එකතු කරගත්තා පිනකට දහමකටවත් දෙන්නැතුව තමංවත් මේවා පරිහරණය කරන්නේ නැතුව මැරිල යනවා අජදදු මරණ කියන නමින් බුදු දහමේ හදුුන්වනවා ඒම නම් පින්නතුනි ඒ පුද්ගලයා මරණමංචිකේදී මේවා පිළිබඳව දැඩිතෘෂ්ණාවෙන් මැරිලා මහා නරකා ආත්මභාවයක් කරා ගමන් කරනවා ඔන්න කියපු කරුණු හතර පින්නතුනි මෙලොව ජීවිතය යහපත් කරගණට බුදුහාමුදුරු ඉතාම කෙටියෙෙන් දේශනා කරපු ධර්මය. වැඩි විස්තර නෑ බෝම කෙටියෙන් දේශනා කරපු කරුණු හතරක් පමණයි අපිට පිළිපදීන්ට තියන්නේ. උත්සාහයේ තියෙනවා උස්සාහෙන් යුතු අපිියමක් හොයා සපයා ගන්නවා ආරක්ෂා කරගන්නවා සමාජයේ කල්්‍යානිිමිත්‍රයන් සමගාපි ආශ්‍රය කරනවා සමසේ මේවාටි විය පැහැදම් කරගත්තම ඔබට මෙලොව ජීවිතයේ යහපත් කරගන්ට කිසිීම බාධාවක් නෑ. ඊට පස්සේ හනුව මේ දීජානු කෝලීය පුත්‍රයා පරලොව ජීවිතය කොහොමද සුවපත් කරගන්න. මෙලොව ජීවිතයට හරි කරුණු හතරක් අපිට ඒ කිසිම ගැටලුවක් නෑ එතද ඒවා පින්නතුනි කළමනා කරණය කරගන්න වනක් ලස්සට ඔබට ජීවත්ෙන් පුළුව. රල ජවිතය සඳහා කරුණු හතරක් දේශනා කරනවා මොකදද ශ්‍රද්ධාව සීලය තියාගේ ප්‍රඥ්ඥාව ඔන්න කරුණු හතරයි ශ්‍රද්ධාවති එන්ෝන අපිට බෞද්ධයක් නං අපිට ශ්‍රද්ධාවති එෙන්ෝන බුදුහාදුරුවෝ කෙරේ ශ්‍රද්ධාවති එන්ෝන ධර්මය පිළිබඳව ශ්‍රද්ධාවති එන් ෝන සංඟරත්නය පිළිබඳව ශ්‍රද්ධාවතියෙන්ට ඕන. ස්්‍රද්ධාව තිබුණොත් තමයි අපිට බෞද්ධයක් වසයෙන් අපේ ගමම්මාවත අපිට හදාගන්නඩ පුළුවන්. ඔන්න බුදුහාමුදුරුවෝම දේශනා කරනවා ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් වෙන්ට ඕන. දැන් අද මෙතන මේ ශ්‍රද්ධාව නැත්තම් මෙතෙන්ට එඉන්නේ නෑ. හිතේ ශ්‍රද්ධාව තියෙනවා. බුදුහාමුදුරුවෝ කෙරෙ ධර්මය කෙරෙ සංගරත්නය කරේ ශ්‍රද්ධාව තියන නිසා තමයි ඔබ මෙත වි බුද්ධධම්ම සග කියන රත්නත්‍රය සරණ ගිය නිසා තමයි ඔබ මෙතෙන්ට ආවි නැත්තම් මෙතෙන්ට එට වෙන්න මෙතෙන්ට ආපු තුළින් ඔබේ පින්නතුනි සිතාත් කයත් වචනයත් සංවර කරගෙන මේ අවස්ථාව ගත කරනවා. ඒකට කියනවා මොකක්ද සීලය ශ්‍රද්ධාව සීලය සීලය කියලා කියන්නේ කායවාචානන් සමෝදානං සීලක්. කය වචන දෙකේ හික්මීම තමයි සීලේ කියලා කියන්නේ. කය සංවර කරගන්නට ඕට. කයින් නො එෙක් වැරදි වැඩබේරවා. බුදුහාම්දුරුවෝ ඉතා පැහැදිලුවම දේශනා කරනවා කයමුල් කරගෙන සරීරයේ මුල්කරගෙන වැරදි ගොඩක් වෙනවා. මේ වගින් වෙෙන්වෙන්්. ප්‍රාණගාතය අදත්තාදාානය මිච්චාචාරය මේවා ශරීරයේ මුල් කරගෙන වෙන වැරදි. ඔන්න බුදුහාමුදුරු දේශනා කරනවා සිල්ලුවන්තිය එක්ව වෙන්න. පින්නතුනි සිල්වන්තයෙ කුණනාාට මදි. ගුණවන්තකමත් අපිතියෙන්ට ඕන. සිල්ගත්තට මදි සිල්ගන්්ඩ පුළුවන් ඕන කෙනෙකුට. ඒත් හදවතේ ගුණවන්තකම නෑ. මොකදද ගුණවන්තකම කියන්නේ. කරුණාව මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම කියන මෙන්න මේ ගුණධර්මාපි පුරුදු පොහුණු කරගන්නට ඕන. මේ කියන සීලය මතා අපි පිහිටා ගත්තොත් නිවන කරා අපිට ගමංකරන්ට පුළුවන්. වෙනමකුත් ඔන්න පන්සිල් පද පහ නිවරදි ක්‍රමේට යංකිසි කෙනකුට ආරක්ෂා කරගන්නඩ පුළුවන්නන් එතන හොඳතෝම සීලයේ පිහිටල යිතිබෙන්නේ. ස්්‍රද්ධා සීල තියාගේ හොකක්ද තියාගේ කියන්න තෑග ද මෙ දීම හුරු කරා අපේ බුදුපාණන් වහන්සේ ඔබත් කරන්නේ දෙන එක ලංකාේ තරන් දෙඩරටක් මමහිතන්නේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. පුදුම විදිට ලංකාවෙවෙෙන්නේ. දැම් තව දින කීපයකින් වෙසක්පුකය උදා වෙනවා දිගටාරාට දෙනවා තරගෙට දෙන්නේ බද්ධන්සල්ලේම හරියට දෙනවා වැඩක් නැදුන්නට කණ්ඩ තියෙන අයට දෙන්නේ ලංකාේ දන්සල් වෙසක්කකට තරගකාරීව තියෙන්න්නේ තියෙන අයට දෙන්නේ එහෙම නෙවේ පින්නතුනි අපේ රටේ ඉන්නවා වැසිකිලියක් නැති උදවිය ඉන්නවා. අධ්‍යාපනය ලබන්ඩ බැරි ආර්ථික පැත්තෙන් ප්‍රශ්න ගොඩක් තියන දරුපැටව ඉන්නවා පොතක් ගණ්ට නැති. අද තරගකාරි ලෝකක තමයි දරුවන්ට උගන්ට වෙලා තියෙන්. දරුවන්ගේ අධ්‍යාපනේ මගදි කඩාකප්පල් වෙනවා නතර වෙනවා මොකද ටියෂන් වරට ගෙවන්ට නැතිහිද. එහෙවව එකේ පින්නතුනි අපේ රටේ දන්සල් එමටයි. වෙසක් දන්සල් පොසොන් දන්සල් බෞද්ධ කොඩිය අල්ලලා නතර කරලාසිින්දු දාලා නටලා දංසල් ලංකාවෙ ක්‍රමේ ඕකයි. මහා මුල්වෙල් මිත්‍යයා මතවල සෝබන වැඩ ලංකාවෙ තියනෙ සෝබන වැඩ තියෙන්නේ. කව දකවත් පන්සලකට යන්න ඒවුුණට හන්දියේ දන්සල දෙනවා. වාර්සිකව සල්ලි එකතු කරලා හාල් මිටි ගණන් තම්බල දන්සල් දෙනවා. පින්නසුනි අපිනං අහල තියෙන්නේ අපි නන් දන්නේ. මේ දන්සල් දෙන්නේ නැතිබැරි දුගී දුප්පතුන්ට. දුගී දුප්පතුන් හොයාගෙන තමයි ගිහිල්ලා යම් කෑමවේලක් දෙන්නේ. අද ලංකාවේ ඒවා සම්පූර්ණෙම වෙනස් පැත්තකට හැරිලා මහා පරිමාණින් විය පැහැදම් කරලා හාල් මිටිගණන් උයලා විඩෝද වෙලා තියන අයම තමයි මේ බෙදා හදාගෙන කන්නේ. ඒක නිසා, මේ දීම කියන එක පින්නතුනි එහෙම දීලා වැඩක් නෑ. අපේ බුදුහාමුදුරුවෝ සාරා සංකය කල්පලක්ෂයක් සොලසා සංකය කල්පලක්ෂයක් පුරාවටම උන්වහන්සේ පාරමිතාවක් හැටියට පූර්ණය කරගන ආවේ ධනපාරවිිතාව. එහමනං අපේ ජීවිතය අපත් දන්දීම කියන එක අපි හුරු කරගත්තොත් සසර සැපයුපාක වසයෙන් අපිට ලැබෙන. ය සාගරයේ ජලදිකං ෘතිරං අදාසි බුදුහාමුදුරුවෝ සංසාරයේ පෙරුම්පුරණකොට මුන්වහන්සේ මහා සාගරයේ පරදවා ලේදන්දීලතියෙනවා යෝ සාගරේ ජලදිකං ෘදුරං අදාසි භූමිංග පරාජිය සමං සමදාසිදානම් මහ පොළොව පරදවා උන්වහන්සේ සංසාරේ මස් දන්දී ලතියෙනවා තමන්ගේ ඇගේ තමන්ගේ ඇගේ ඒ ඒ ආත්මභාාවයක් වලදී මස්දන්දී තින ඒගේම ඔතුොනු දන්දීලා තියෙනවා මේ සරීරයේ හිස් දන්දීල මහමරු පරුවත පරදවා උන්වහන්සේ සංසාරයේ හිස්දන්දීල තියෙනවා. කේතාාරකා දිකතර නයනං අදාසි නයනං කියන්නේ ඇස් උන්වහන්සේ අහසේ තරු පරදවා සංසාරේ උන්වහන්සේ ඇස් දන්දීල තියෙනවා. පින්නතනි අපි මොනවද දීලා තියෙන්නේ ඔබම හිතල බලන්ඩ මේ සංසාරේ බුදුහාමුදුරුව දේශනා කරපු පරලෝ ජීවිතය සුවපත් කරගන්ඩ සුකී සුවපත් කර ගැනීම සඳහා ශ්‍රද්ධාව තියෙන්ටෝන සීලේ තිෙන්ටෝන තියාගේ තියෙන්ටෝන. තමන්ම කල්පනා කල්ල බලන්ඩ් කරලා තියන පරිත්‍යයාග මොනවාද කියලා. තියාගයන් මොනවද තෑගි දී තියෙන් මොනවද කියලා කල්පනා කරල බලන්න. එහමනම් මේ දීම කියන එක ලෝකයේ ප්‍රසංසාාවට පත්වෙච්ච දෙයක් තබයි දීම. මේ දෙන්ඩ සුදුසුදේ තමයි අන්න මුලද මේ ආත්ම භාවේදී උත්ටාන විරියාදිගතයෙහි බාහා බලපරිජිතෙහි. උත්්ටාන වීරියෙන් යුතුව දහඩිය මුගුරු වගුරුවා හම්බ කරපු දෙයක් තිෙනවනං අන්න ඒවතමා දෙෙන්ඩ කියල කියන්නේ. ඒවතමා තෑගි දෙන්න කියන්නේ. ඒමනත්නං හොර මැරකං කරලා, අනුන්ට ගිනිගෙඩිදීලා බොරු කියලා මංකොල්ලකාලා යංකිසි දෙයක් හොයාගෙන ඒවා නෙවෙයි දීම කියලා කියන්නේ අන්න බුදු හාමුදුරන්ගේ මුල්ම කාරණාව තමයි ඔබ දහඩිය මුගුරු වගුරුවා හම්බ කරපුදෙයින් කොටසක් තමයි දන්දෙන්ඩ කියලා කියන්නේ ඉතින් පෙන්නතුන අපේ ලංකාවේ විවිධ දේවල් තියනවා විධ දේවල් අපිට දකින්ට ලැබෙනවා මහා පරිමානෙන් කරනවා බලපුහාම ඒවා පිරිසුදු නෙවෙයි සමහාර අය දන්සල් දෙනවා දැම්ම හිටම්ම සූදානං වෙනවා දීපු ගමන්ම සූදානං වෙනවා දන්සල්දෙන්ට. විවිධ දේවල් වහගන්ට අරවිදියේ මහා පරිමානේ මමතමා සිිල්වන්තයා මමතමා ගුණවන්තයා මමතමා පරිත්‍යාගවන්තයා බලාතේ මම තරං දන් දෙෙන කෙනෙක් කවුරුවත් නෑ මෙන්න මේවතමා ලංකා විතියෙන්නේ. බලානෙ ගිහාම පින්නතුනිි ඒවාගේ මුල මහා විසබීජ විසකටුවලින් හම්බ කරන දේවල් මත්ද්‍රව්්‍යවලින් හොයාගන්න සල්ලි තව කෙනෙක් නසලා හොයාගන්න සල්ලි හොරකං කරලා මිනි මරල හොයාගන්න සල්ලි තමයි පින්නතුන අන්න වෙසක් පෝයට එළියට බහින්නේ. ලංකාවේ වෙසක් පෝයටට එළියට බයින්න අඒ වගේ සල්ලි තමයි. ඒක නිසා ඔබ හරිදාර්මිකයි ඔබ සතුටුවෙන්ඩ. ඔබ සතුටුවෙන්ට ඒවට සම්මාධංවීමක් වත් ඒවට අනුබලදීමක්වත් නොකර මේ දේශයට පැමිණිලා ඔබ බොහොම දුක්මහන්සියෙන් හම්බ කරන දෙයක් ඔබ පරිත්‍යයාග කරන්න ඒක තමයි අපේ පරලෝ ජීවිතයට තියෙන එකම සැනසුම. අනිත්කාරණාව තමයි ශ්‍රද්ධාශීල තියාග ප්‍රඥා මෙන්න නිවනට අවශ්‍යි කරන දේතමයි ප්‍රඥ්ඥාව. ප්ඥාවන්ත අස්සා යන් දම්මෝ නායන් දම්මෝ දුප්පඥ්ඥස්ස බුදුපියාණන් වහන්සේ දේශනා කළේ මගේ ධර්මය ප්‍රඥාවන්තයින්ට. අනුවනයන්ට නොවී. බුද්ධිය තියෙනයට සිතාමතා කටයුතු කරන්න පුළුවන් යන්කිසි කෙනෙක් ඉන්නවනම් මේ ධර්මය මගේ ධර්මය ඔහුටයි. මේ ප්‍රඥාවන්තයා කියන කෙනා පින්නතුනිි නිවනට ආර්යමාර්ගයට වැඩිච්ච කෙනෙක්. මේ ප්‍රඥාවන්තයෙන් කියන අය සමහාර අවස්ථාවකාපී මායාකාරීම් බවට පත්වෙනවා පඥාව මේ ප්‍රඥාවේ ඇති වෙනවා විධ අවස්ථා. විධ මනෝමය තත්ත්වයන් අපිට ඇතිවෙනවා. මේ මිනිස් මනසේ හැටි ඒකයි. ඒ මිනිස් මනසේ ඇතිවෙනකොට අපි මායාකාරි පුද්ගලයම් බවට රඟපාන්ට දඟලනවා ඊට පස්සේ අපි නළුවෙක්ගේ චරිතයක් ගන්නවා ඊට පස්සේ අපි නළුවෝ වගේ රඟපානවා මේක තමයි ඉත්් කරන්නේ මේ කැනි මඩලේ මේ තාවකාලික අම්බලෙම ඉඳලා කාලික නවාතැම්පලේ ඉඳලා අපි නලුවෝ වගේ රඟපානො. දැන් එහෙම යුගයක් ලංකාවේ පහුගිය දවස් තුොල තිබුණා පෙන්නතුනිි මේ උත්තරීතර ආර්ිය ස්්‍රාවකයා හතර දෙනෙක් ඉන්නවා ආර්ය ශ්‍රාවකයා හතර දෙනා තමයි සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරියත් කියන මේ මාර්ගඵලලාබී. මෙන්න මේ අය රඟපාන්ට පරංගත්තා අපි සෝවාන් අපි සකෘුදාගාවිී අපි අනාගාමි අපි අරිහත් ඔන්න නලු ඔන්න රඟපාන නලු කව දකොත් පින්නතුනි මේට අහුුවෙන්ඩෙපා බුදු හාමුදුරෝ දේශනා කළේ සබ්ේ පුතු්ජනා උම්මත්තක සියලුම ප්‍රතජනයෝ උම්මත්තකවෝ ඔන්න බුද්ධ දේශනාව සියලුම ප්‍රෘථක්ජනයෝ උම්මත්තක උම්මත්තකයෝ තමයි රඟපාන්න මේ බුදුදහම ඇරගන මේ බෞද්ධ දර්ශනය ඇරගන මේක සැබෑ හරය දන්නේ නැතුව සසරට බයක් නැතුව හොඳට රඟපානවා ඒ අයට ලැබෙනවා හොඳ චරිත ඒ චරිත මේ සමාජයේ රඟපාන්් පුළුවන් ඕනෑම කෙනෙකුට කවදාකවත් රැවටෙන්ඩ එපා තමන්ගේ තියෙනවා බුද්ධියක් ස්ථාඩෝචිත ප්‍රඥාවක්ති වෙනවා මේදේ කළ යුතුයි මේදේ නොකළ යුතුයි මේ උත්තරීතර අවබෝධය ඔබ ළඟා කරගන්න මේක තව කෙෙනෙක්විසින් ළඟා කරවන දෙයක් නෙවෙයි හමන් විසිම්ම ළඟා කරගන්නා ව දෙයක් තමයි මේ ප්‍රඥාව කියන එක. ඒකයි බුදුපියාණන් වහන්සේ පරලොවජීවිතය සඳහා ප්‍රඥාව දියුණු කරගණ්ඩ කියල උන්වහන්සේ දේශනා කළින්. මායාකාරී ලෝකයේ රඟපෑම්වලට අපි හසුවනොත් මුළු සංසාරයම රඟපාණ්ඩ තමයි වෙන්නේ. නළුකම තම අපිට ඉතුරු වෙන්නෙ මේ සංසාරි. නළුවෙක් වගේ තමා අපිට ජීවත් වඩ වෙන්නේ එතනින් එහාටන අන්ට හම්වෙන්නි නෑ ඒක නිසා ඔබගේ බුද්ධිය ඔබ ප්‍රඥාව දියුණු කරගෙන මේ සංසාර ගමනින් එතරවන්ට ඔබ උත්සාහ කරන්න බැඳීම්වලින් වංවෙෙන්ඩ බලන්ඩ පුළුවන් තරම් බැඳීම් ඇතිකරගන්නඩ දඟලන්ට එපා යුතුකම්ටික ෂ්ට කරන්න ඉදිරිකාලයට එනවා අවුරුදුමාසේ අපේ සදහැවත් මේ දායෙක පින්නත් ඔබ හැම කෙනාම අධිස්්ථාන කරගන්න ලංකාවේ ඉන්න ඔබ හැදූ වැඩුව ඔබේ අම්ම තාත්තා දෙන්නට යුතුකම ඉෂ්ට කරන්න. අවුරුද්ධ එනකොට යුතුකම ෂ්ට කරන්න ඒ මිනිස්සුන්ට නිදහසේ කිරිබත් කෑල්ලක් කාලා. බුලත් අතකින් සිරිත්විරිට්ටික ගර ගෙදර දවා දරුවෝ සමග සතුටින් ජීවත්වෙන්ට ඔබයං උදෞ්වක් කරන්ට ලංකාව ඉන්නයට. ති ඒගනිසා පින්නතිනි මෙන්න මේ කරුණු හට හොඳට මතකතියාගන්ට මෙලොවජීවිතයට කරුණු හතරක් සහ පරලොවජීවිතයට කරුණු හතරක් අපි බුදු හාමුදුරෝ දේශනාක් කළා. තවත් පින්නතනි විනානිි දහයක් ඉදරමං ගන්නවා නමට කාලයි වෙලාව. නමයට අවසංකරනවා. දැම් මේ පතිකුලයට යන ඔබේ දියනිවරු ඉන්නවා. පතිකුලයට යන ඔබේ දියනිවරු ඉන්නවා. මෙහෙම කතාපුුවතක් අපේ බුදු හාමුදුරන්ගේ කාලේ තියෙනවා අහල ඇති විසාකා මහා උපාසිකාව කාන්තාව. විසාකා මහා උපාසිකාව අදටත් මේ බෞද්ධ සාහිත්‍යය පුරාවටම කතා කරන චරිතයක් තමයි විසාකාව මෙයාගේ තාත්තා කවුද දනන්ජය විවාජීවිතයට පත්වෙනවා මිගාර කියන මාමගේ පුතා පුුණ්‍ය වර්ධන පුුණ්්‍යවර්ධන කියන තරුණයක් සමග තමයි විවාවෙෙන් තම දියනියකට දෙන අවවාද දහයක් තියෙනවා අපේ සමාජයට ඉතාම වැදගත් අවවාද දහයක් එච්චරමයි දෙන්නේ පතිකුලයට යන දියනියට අවවාද දහයක් දෙනවා ඔය අවවාද දහය පිළිගන් නැතුව තමයි අද ගෘහජීවිතේ පවුල්ජීවිතේ අද දෙදරා ගිහිල්ල තියෙන්නේි. විවාහ වෙලා මාසයි දෙකයි දෙදරා ගිහිල්ල තියෙන්නේ. ොකක්ද පින්නතන මේ පළවිනි කාරණාව තම දියනයට දෙන අමවාදී පළවැනිිය එක තමයි ඇතුළත ගිනි පිටත නොදන්න ඇතුලත ගිනි පිටත නොදන්න ඒ පවුල් ජීවිතේ ඇතුළේ තියන පොඩි පොඩි හැල හැප්පිලිකන් තියෙනවා මේවා පිටට දෙන්න පා දුවට බී කියන්නේ ස්වාමී පුරුෂයත් සමඟ පොිපොඩි ගැටුම් කාරි තත්ත්වයම් පවුල ඇතුළෙ තියෙන්ට පුළුවන්. මාම නැන්ද සමඟ පොඩිපොඩි ගැටලු කාරි තත්වය අන්තියෙන්ට පුළුවන්. මේවා මගේ දවෙයි පිටට දෙන්ට එපා මේවා. ඕවුන් තාත්තා දියණයට දෙන පළවෙනි අවවාදී. අනිත්්‍යකමොකක්ද. පිටතගිනි ඇතුළට නොගන්න. පිට ගිනි ඇතුළට නොගන්න තැන් අද මොකද වෙලා තියන්නේ ස්වාමි පුරුසයා වැඩෑරි එනකොට ඇඳුන්ටිකවත් ගලවන්ඩ ඉස්සර වෙලා දොරකොඩ ළඟට වෙලා බලාගෙන ඉන්නවා කුණුගොඩවල් නොළුවට දාන් දවල් කාලෙමා අර තියෙන දේවල් ලොක්කොම එකතු කරගෙන අසල්වාසි ඒ අයගෙන් එකතුකොර ගත්තු කේලම් බස් සියල්ලම අර වැඩෑරිලේන ස්වාමී පුත්‍රයාගේ ඔළුවට දාණ්ඩ බලාගෙන ඉන්නවා. ආවට පස්සේ ගෙට ඇතුළල්වෙෙන්ටත් තිස්සර වෙලා පිටත තියන අර කුණුකන්දල ටිකු ඔල්ුවට දාපුහාම හිස්සා වෙනවා. පිස්සෙක්කෙනවා ගෙටකොඩිවෙන්න ඉත්නෑ අන්න ගොහොරියට බැඳෙනවා. අසල්වාසි අමනාප කරගන්නවා. ති ඕක තමයි තත්ත්වේ පින්නතුනිි. මේ සිටිතුමා විසාකාවට දුන්නේ පිටතගිනි ඇතුළට ගණ්ඩත්්‍යපා ඇතුළත ගිනි පිටට දෙන්ටත්්‍යපා. අනිත්කාරණාව තමයි සුවසේ හිඳන්න සුවසේ හිඳන්න පතිකුලයට ගිහිල්ලා සුවසේහින්න. ඔළුවට දාගන්න නැතුව ම ොම විවේකව තියන දෙයක් කාලහරි රස්සාවක් කරලා හරි සුවසේ හිඳන්න සුවසේ හිද අනුභාව කරන්න කෑම කනවෙලාවට සුවසේ අනුභාව කරන්න දැන් අද වෙලා තියෙන්න්නේ එමොකක්ද කෑම පිගාන ඇරගන ටීව එකළඟට දුවන් මේ බුදුරජාණන් වහන්සේ සතිය සතිසම්පජ්‍යය හැටියට බදුදහාදුරුව දේශනා කළලා කෑම කනවනන් කෑම ටික කණ්ඩ කෑම මේසීඉදලා. දැන් අද ෙවල්ලොල කෑම මේසට එකතු වෙන්නේ නෑ කට්ටිය. අම්මා වෙනම තාත්තා වෙනම දරුවෝ ටික වෙනම අද කෑම මේසට එකතු කරන්න බැරි තත්ත්වයක් අදාාපේ බෞද්ධ සමාජයේ සිද්ධ වෙලා තියෙන්නේ. සුවසේ අනුභව කරන්න. සුවසේ නිදන් සුවසේ නිදන් කද නුස්ස ජීවිතය අපිට නින්ද අවස්්‍යයි සැපසේ නිදාාගන්ඩ දෙනායට දෙන්න තමන්ට ආපව් දෙනා ඉන්න වනේ මුදලා කිල්ලගන දෙනායට දෙන්න නොදෙනයට නොදෙන් බලට පියා මේ දෙනවා මේ දරුවට දෙෙන අවවාදී දෙනායට දෙ නොදෙනයට නොදෙන්ට ඉට පස්සෙ කියනවා දෙනායටත් නොදනායටත් දෙන්න එකන්නේයි බලාපොරොත්තු වෙන්නෙ වෙයි එක ලැබුනත් එකයි නොලබුනත් එකයි ඇැහෙමන වෙන්නේ නයට ගන්නවා දෙන්නේ නෑ බෝමානු කම්පා සහගතව තමයි නය ගන්නේ ගන්නවා පමණයි දෙනු නෑ ඒත් අනුකම්පාසාගතව කියනවා දුන්නත්තකයි නොදුන්නත්තකයි දෙඩ. එහම දෙනවාන පින්නතුන් එහෙම දෙනවා. ඒක නිසා පින්නතිනිමේ නය කියල කියන්නේ සංසාරයේ කවදාහරිකාලෙක ගෙවන්ට නං වෙනෝ. නයගත්තොත් නය නොදී හිටියොත් කවදාහරි කාලෙක සංසාරයේ ඒ ගෙවන්ටනං වෙනවා අපි දන්නව සමහරයට ලක්ෂ ගනං ගොලිින් අහිමේනවා ලක්ෂගණන් අහිමේනවා මොනවද මේ ධර්මානුකෝලව හිතන්ඩ බුදුධමත් එක්ක මේවා සසදන් තමන්ගේ ලක්ෂගනන් අහිමේෙනවා සමහර තැන්වල සමහර පුද්ගලයන්ට අහුවෙනවා ඒ අදහ සයිංකරගන්ඩ පෙර සංසාරය අපි අරවිදියට දෙන්නම් කියලා ගත්තුවා තමයි ඒ ගන්නවා කොහෙහරි මෙ විශ්වයේ පෙන්න්නතුනි අපි යමක් ගත්තනං කෙනෙක්ගෙන් ඉල්ලගත්තනං ඒක දෙන්්ඩෝන දුන්නත්තන් කවදාහරි මේ සංසාරයේ ඒක මොන විදිෙන් හරි එහෙම වෙන අපි දන්නතනත් තියෙනවා ලංකාවේ සක්ෘති කාන්තාවක් කිටියා සක්කති කාන්තාවක් ලංකාවීඩිය මුලු ගමටම දුන්න වැඩි ලක්ස දහයයි ලක්ෂ පහලවායි ලක්ෂ විස්සයි වැඩි පොලියට ගත්තා මුළු ගමේ මේ එකතු කරා මුල්ලු ගමයේ මේකතු කරා බැංකුවට කියනවා බැංකුවෙන් අයයක් කැරගෙන දෙන්ඩ ත්‍රීවිල් එක ලිසින්දාන්ට මගට කිහිල්ලලා වැඩි පපොලියත් එක්ම දෙනවා. අන්ති මේේ දීලා පොලිය වැඩි පුරත් ගෙවලා සත පහක් ගෙව්විෙන අද අපේ මහත්ත අද පෙෂර් අද අන්සපාග අද අන්සභාග මේවා දරාගණ්ඩ බැරි මානසික ආතතිය ඇවිල්ලාද ලක්සත් දහය පහල වයින්වෙලා අදටත් ගෙවනු අද ටත්ගේවනු මම කිව්වා පෙර ගත්තු දේවල් තමා ඔය ගන්නේ ොලිස් ගියා උසාවිගියා මොන වැඩියෙන් පොලිය දෙනකං හරි සතුටුයි අපිත් බලනවා අම්මේ කුරුල්ලෝ වගේ වාහන ගන්නවා පිනැස් දානවා වාහන ගන්නවා යනවා ගමන් වැඩි ගමන් වැඩි එක තැනක හිරවුණා බ්ලොක්්කුණා පොලිත් නෑ මුදලත් නෑ අන්තිමේ අන්සභාග රෝගී පුද්ගලයෝ බවට පත්වල තියෙන්නේෙ මේවා ඉිද දරාගණඩ බැරි තත්වයට පත්ත ලතියන්නේ. ඒක නිසා පින්නතුනි සංසාරයේ අය ගත්තොත් දෙන්නම් කිව්වෝත් අනිවාරෙන්ම ඒදේ දෙන්ටම වෙනවා. ති ඒක නිසා අන්න එතන ඒ කියන කතාව දෙනායට දෙ නොදෙනයට නොදෙන් දෙනායටත් නොදෙන අයටත් දෙන්ඩ. ගිනි පිරිමසින්. ගිනි පිරිමසින්. කවද මේ ගිනි පිරිමසින්ඩ කියලා කවුද මේ ගින්දර විසාකා මහාවපාසිකාවට කියනවා ගිනි පිරිමසින්ද. පතිකුලට යනකොට කෞුද ගෙදර ඉන්නේ. නැන්දමාමන නැන්දමාම ළඟටන යන්නේ මේ දෙන්නට බෝම කාරුණික භාවිෙන් යුතුව සලකණ්. ගිනි පිරිමසින්ඩ කියන්න ඒකයි. හොඳට සලකන් නැන්දම්මට හොඳර සලකන්්. මාමට හොඳර සලකන්න ඇතුළත දෙවී අම්පුදන්න ඇතුළත දෙවියෝ කියලත් කියන්න වෙන කවුරුවත් නෙවෙයි නැන්දමා ම දෙන්න. ඒ අයයි හිත සතුරු කරවන්න කෑමටිකක්කාරිය වයලා කණ්ඩ බොන්්ඩ දෙන්න. දැන් අද ලෝකෙ නන්නෑ ලංකාේ තියන ලොකුම හටනමොකක්ද. කාේතිීන ලොකුම ගැටලුුවවාද ලොකු ප්‍රශ්නයක් වෙලා තියන්නේ. නැ ලි නැන්දා ලේලි මහා නයිපොලොම් වෛර ඇත්තියන්නේ නැන්දා ලේලි නැන්දම්මට ලේලි පෙන්න්නට බෑ මොන කරුම යද්දමන්දන්නේ ඉතින් මේ විසාකා මහා උපාසිකාවට හරි ලස්සන අවවාද ටික දුන්නා පතිකුලට යන කෙනෙකොට මේකයි කියලා ඒ නිසා පින්නතන ඔබේ දියනයටත් ඔබේ පුතනුවන්ටත් ආදරයෙන් මෙන්න මේ කරුණු බුදුදහමත්්‍ය එක්ක සංසන්ධනය කරලා හොඳ ලස්සන ජීවිතයක් වාසනාවන්ත ජීවිතයක් හොඳ පවුල් ජීවිතයක් ගත කරඩ අවවාද අනුශාසනා කරන්න ඒකයි මමාද මාතෘකා ගාතාව සඳහන් කරගත්තේ ඉදනන්දති පෙච්චනන්දති කතපුංෝ ඔබ අත්ත නන්දති උ්ඥම් මේ කතන්ති නම්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. පින්කරන්නා මෙලොවත් සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා. දෙලොවම සතුටු වෙනවා අවසානයේදී සුගතිගාමී වෙනවා. ඔන්න ඕග තමයි බුදු හාමුදුරන්ගේ ධම්ම පදේ දේශනාව. ඉතින් මන්දීර්ග වසයෙන් කරුණුකාරණ ධර්මදේශනා දෙක්කිරීමට බලා පුරොත්තු වන්න වෙලාව නමයයි. අපේ අද වැඩසටහන අපි මෙතනින් අවසං කරනවා දින දැන් හතරක් පුරාවටම මමත් රැඳී සිටියා ඔබ සමගම. ලංකාවේ ඉඳලා මෙවර මේ ඕමාන් දේසේට එන්නට මට වාසනාව තිබුණා. ඉතින් මම ආපු දවසේ ඉඳලා මට සිව්පසයෙන් උපස්ථාන කළා. චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස. සිව් පසේම මට මේ දායක පින්නතුම් මට උදව් කර සේනාසන මට ලබා දුන්නා මම සඳහන් කරන්ඩුවන කියන්නට තපාකිවා. නොකියත් බෑ මොකද අය ෝමාන්දේසයටට මට සමාට කියන්න බෑ එන්ට පුළුවන්වෙද නැද කියලා. මගේම සහෝදරයක් වන චන්ද්‍රා වීරතුංග මහත්මිය සහ නාලක සහෝදර මගේ ඥාති මගේ නැන්දම් මකිතුව ං ගොඩක් සතුටු වෙනවා එතුමියේගේම ඒ නිවස මට පූජා කරලා එතු වෙන තැනක ගිහිල්ල ඉන්න මේ දවස්සව. ඒක නිසා මේ ආවාස පූජා කිරීම සසරවසනතුරු නිවන්දකින තුරු මහාලොකු බලගතු පිංකමක් ගෞරෝණීය මහා සංගරත්නයට තමන්ජීවත්වන ගෘහය පූජා කිරීම. අපින මතකයි පින්නතුනි අපේ ගංවල ඉස්සර තිබ්බා මේ වස්වසන හාමුදුරුවන්ට අලුතෙන් එයක් හදපුහම ඒගේ පූජා කරනවා. දැන් අද ඒ සිරිත නැතිවෙලා තියෙනවා අලුත්මගේ පූජා කරන්නේ වස්වසන හාමුදුරුවන්ට. අදටත් කියනවා වස්ගේ කියලා කියන්නේ. සමහර ගංවල තියෙනවා හාමුදුරණමක් වස් වසනවා එතිෙන් ගමට ගෙනෙල්ලා. වස්ගේ කියලා කියන්නේ. තිං ඒක නිසා අපිට ඒ දෙපල බොහෝ සෙයින් ඇප උපස්ථාන කරමින් අපිට ඒ ශක්තිය දහිරිය ඒ පුුණ්ානු ෝදනාව අපිට සිද්ධ කලා ඒ දෙපලට මම ඉතාම සහෝදරකමින් යුතුව මම පුුණ්්‍යාන මෝදනා කරනවා ඒ ආවාස පූජා කරාට. ඒ වගේම තමයි පින්නතුනි මේ දවස් පුරාවටම මට දානයක් පූජා කරනවා. නිවෙස්සලට ගිහිල්ලා උදේධනයේ දවල් දානේ මම වළඳලා එනවා පින්දීලා මළගිය ඥාතීන්ට පින්දීලා ඒ අයිගේ සිත සතුටි වෙලා දානේ ආනිසංසත්මම ප්‍රකාශ කරමින් ගොඩාක් පින්කරගත්තා මේ දවස් දින තුළ කීපේම. ඒවගේ මං සීපත් කරන්නට ඕන අද උදේ ඉඳලම මට උපස්ථාක මහත්තිය කුත්තාව. අපේ අතුළ මහත්මයා ද නිවාඩු දාලා. මේ වෙනුවෙන්ම නිවාඩු දාලා අතුළ මහත්මයා උදේ ඉඳලම අද ඒ නිගසේ තමා අද ඉන්න. මං ඒත් කිව්වා කරදරයක් නෑ මම ඉන්නම් පාඩුවයි ඒත් නෑ එතුමා නිමාඩු දාලා අද මම කරපු වැඩේ තමයි ධර්මසාගච්ඡා කරුපුේග. මම කාමරේයටගත් හිටියත් මට මදක්කෙනවාන මෙයා තනියම ඉන්නවානේ උදේ වරවිත් ධර්මසාකච්ඡා කර පෑගානක් හවසත් මම පහලටාව තුනයි වෙලාව හතරයි පහයි හයයි. හය වෙනකන් ධර්මසාකච්ඡාව. එතුමාටත් පුදුම සතුටක් ලොකු පිනක් එතුත් සිද්ධ කරගත්තා. ති ඒවගේ මම සහිපත් කරන්න ඕන ම දැක්කමේ දින කිහිපය තුළ. මේ ස්ථානී. පුදුමාකාර විදිහයට මේ කැප කරන තරුණ කීප පලක්. සහ අපේ උපාසකම්මලා කීප දෙනෙක්. පුදම කැපකිරීමක් කරනවා මේ මල්ලාසන සුද්ධ කරනවා. ගිලම් පස භාජන සුද්ධ කරනවා මම දකින හැම මොහොතකම ඒ අය මේ බෝම ක්‍රියාකාරී පිරිසක්. පින්නතුන ඒ ක්‍රියාකාරී පිරිස නිසා තමයි මේ භූමි අදමේ අති පරිසුද්ද. පිරිුතු භූමයක් බවට අද පත්වෙලා තියෙන්නේ මංහිතන්නේ ඒ අයගේ මේ දායත්ති. මේ භූමයට ඇවිල්ල අතු ගාල දූවිලි පිහලා පරවිච්ච මල් අයින් කරලා දැන් අපිට අනිත් අපිටත් තියෙන මටත් අයිල්ල මේ ධර්මාසනය වාඩියල බණනකි අන්න තියෙන්නේ. අනිත් අයටත් තියෙන්න්නේ කිසි ගැටලුවක්නෑ ආවා වාඩිගලා මේට සම්බදධ වෙන්න තියෙන්නේ. ඒට අපි හිතන් ඩෝන මේ භූමිය කැපකරු දායක පිරිසක්කින් ොමන්දැක්. මේ අයත් අපේ ලංකාවේ මෙහ ඇවිල්ල සේවේ කරලා ඒ රස්සාවිං විවේග ගත්තු ගමන් දුවගනයනවා ඇවිල්ල මේ පුුණ්්‍යභූ මේ සුද්ද පවිත්‍ර කරනවා. මේවා පින්නතිනි මහා ආනිසංස ගෙන දෙන පින්කම්. සසර වසනතුරු අද අපි මෙහෙම කතා කරට ඒ පින්නත් පිරිසට පුදුමාකාර කැපකිරීමක් කරන්නේ ඒ අයට සසර මේ වගේ ආනිසංස ලැබෙනවා. මේ කරන සෑ මළුව උදුළුගාල. ක ටික හිඳලා මල්ලාසන සුද්ධ පවිත්‍ර කරලා මේ කරන සේවේ පින්නතිනිි මේවා මිල මුදල් වලට සීම කරන්ට බැරි මහා දැවන්ත සේවයක්. ඒවගේ ම තමයි බිම්බිසාර රජ්ජුරුවන්ගේ කකුල් පැලුවනේද කෞුද පුතා අජාසත්ත කුමාරයා ඒ කකුල් පැළිුවේ වෙනමුකුත් නෙවෙ. බිම්බිසාර රජුරුවෝ පෙර ආත්මෙක විහාර මළුවේ සෙරෙප්පුදදාගෙන ගිහිල්ලා. සෙරප්පුදාගෙන ගිහිල්ලා. ඒ පැත්තත් තියෙනවා නොදනුුවත්වහරි ඔබගේ ආදරණීය දරුවෝ වුනත් පොඩියවුන්නන් නොදන්නකවට කව දාකොත් සෙරප්පු දෙයක් ආවන් අරේ ඇතින්ම ගලවල මේ උතුම් පුුණ්්‍යභූමියයට මෙහි තරක් නෙවේ ලංකාවෙත්ත හෙමයි. කව දාකවත් සෙරපපු දෙයක් දාගන විහාර මළුවක ඇවිදින්ට එපා. ඒ වගේ බරපදලකමක් තියෙනවා පි නැතුනිි. මේ හැම දේකටම සංසාරයේ අපිට යම්. හේතුකාරග තියෙනවා ඒ හේතුවේ පලයක් තමයි අපි සියලු ජනාටම ලැබිලා තියන්නේ. මිනිසත් බවත් ලැබුවේ පෙරසංසාරේ මහානය කුසල් කර්ම කරලා පින්කම් කරපු නිසා තමයි උතුම් මිනිසත් බවත් ලැබුවේ මේ ලබපු උතුම් අනුස්සාත්ම භාවය නිවන් දකින තුරාවටම අපේ සසර ගමනට මේ කරන සියලූම කුසල කර්මයන්. මේ දි පුරාවටම සිදුකරගත්තු සියලුම අපේ මේ සම්බුද්ධ ජයන්ති විහාරේ. දායක සභාවේ සභාපතිතුමා ලේකන්තුමා බාණ්ඩාගාරිකතුමා ඇතුළු කොට ඇති. මේ විහාරස්ථානයේ දායක කාරකාදීන් ඔබ සියලූම දෙනා කරන කියන රැකී රක්සා වෙළහිළදාම් මාධිය සාර්ථක කරගෙන වාසනාවන්ත ජීවිත ගතකිරී මට අනන්ත බුද්ධාදී රත්නත්‍රේ ආසිරුවාදේ ලැබේවා කියල සාදු කියලා පාර්ථනා කරන්න. අද දින සම්බුද්ධ පූජාව සඳහා, ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ කාන්ති මල්ලිකා රච්චි මහත්මය සහ මත්මය සහ කමනි මංගලිකා මාත්මීින් ඇතුළු විහාරස්ත දායක සභාව විසින් අද දායකත්වය දරනවා. ඒවගේ පොයදිනට දන්සල සඳහා දායකත්වය උසුලන උසලුණු ලබන්නේ අසයිබා ගාමන්ටා එතනේ කළමනාකාර අධ්‍යක්ෂක, සංජීව මහතා ඇතුළු සියලුම ශ්‍රීලාංකික පින්නතුන් විසින් තමයි ඒ කාරණාවේ කටයුත්ත කරනු ලබන්න්න. ඒවගේ අරමුණ හැටියට තබාගෙන තිබින්නේ. කාන්ති මල්ලිකා ආරච්චි මාත්මියගේ මිය පරළුවගිය පියාණන් වන ලයාරිස් මල්ලිකා ආරච්චි පියානන්ට හා නන්දසේන මල්ලිකා ආරච්චි ඒ සහෝදර තුමා ඇතුළු මිය පරලුවගිය සියලුම ඥාතිීන්ට පිං අනුමෝදං කිරීමත්, සුජීවත්ව වාසය කරන මෑනියම් ප්‍රධානකොට ඇති පවුලේ සියලුම දෙනාටත් දවාදරුවන්ටත් බුද්ධාදී රත්නත්‍රය ආසිර්වාදී ප්‍රාර්ථනා කරනවා. කමනී මංගලිකා මහත්මීක දෙමව්පියන්ට පිම්පැමෙන්වීීම මහා මීට මාස තුනකට පෙර. මියගිය සොහයුරයට පිම්පැමිණවීමත් පවුලේ මියගිය සැමට පිං අනුමෝදං කිරීමත්. අසනීපව රෝහල් ගත කර සිටින රෝනල්ඩ් මහතාගේ දරුවාට ඉක්මං ස්වේ ප්‍රාර්ථනා කිරීමත්. අදට අවුරුදු තුනකට පෙර මිය පරළුවගිය කමල් බෝරම් මහතාට ප්‍රරිම් පැමිණිවීමත්. මිය පරළුවගිය ආර් සැලිමෑනියන්ට මේ මාසේ දාහත් පනිට අවුදු අටක් යෙවෙනවා එතුමියටත් පින් අන් මෝදන් කිරීම. ම පරළුවගිය Kද අල්විස් පියනන්ට හා P පෙර ආ්‍යම්මාට පං අනුමෝදන් කිරීම. විශේසම විසීපත් කරන්නෝ ඕමං රජතුමා වන සුල්තාන් කාබුස් රජතුමානට නිදුක්්නීරෝී බව ලැබිලා දීර්ගායු සම්පත් ලබිලා අපිට මෙවැනි ආගමික කටයුතු බෞද්ධ ගමික කටයුතු කරගන්නට අපිට අවස්ථාව ගදා කරලා දීපු ඒ ධර්මිෂ්ට රජතුමාටත් තුනුරුවන්ගේ ආසිර්වාදයත් දෙවියන්ගේ දේවා රක්ෂාවත් චිරාත්කාලයක් නිදුක්්නේරෝගී වජීවත්ති ශක්තිය භාග්‍යිය වාසනාව එතුමාට ලැබේවා කියලා අපි කවුරු සාධ කියල ආසිරවාද කරමු. ඒවගේ ම අදදින දන්සල සඳහා දායක වූ අසයිබා යතනය කළමනා කාරතුමා ඇතුළු ශ්‍රීලාංකිික පිටසගේ පාර්ථනා වන්නේ තමන්ගේ සේවය කරන ආයතන මතු දියුණු වහා සියලුම පවුල්වල සැමට නිදුක් නීරෝගී සුවපත්භාවය ඇතිකරගැනීම සඳහත් පාර්ථනා කරනවා. එවගේම වෙරංග සම්බත් බහතාගේ සරාත් ප්‍රේමතිලක පියානන්ටහා කේ ආර්ියදාස සීයාටහා චන්ද්‍රසීලි ගුලවිට ආච්චියම්මාට පිං අනුමෝදං කිරීමත් සිද්ධ වෙනවා. එම නම් මේ ඉහත නම් සඳහන් කරනලද සියලුම දෙනාටත් අද මේ උතුම් පින්ක මනසාභාගි වන ලොකුකුඩා සියලූම ඔබ නමින් මිය පරලොවගිය වරගප ප්‍රවේනිී සියලුම ඥාතිවරුන්ටත් මේපිං අනුමෝදං වේවා. අපාපටත් මේපිං එකසේ අත්පත්වේවා අපි කරන කියන රැකී රක්ෂා වෙළහෙළඳම්. ව්‍යාපාර කටයුතු ඔබේ දවා දරුවන්ගේ නැනනුවනද අධ්‍යාපන කටයුතු ආදියද සාර්ථක වේවා සම්බුද්ධ ශාසනය අපවාරක්ෂා කරන ඔබ වාරක්ෂා කරන ඔබගේෂ්ඨකාමී දෙවි දේවතාවුණුන් වහන්සේලාටත් මේපින්ං අනුමෝදං වේවා දෙව අන්ගේ ආසිරුවාදේ ලබේවා දේවාරක්ෂාව ලබේවා දේව පීට ලැබේවා අපේ මෙැලොව ජීවිත පරලෝ ජීවිත සුවපත්්‍රේවා ලංකාවාසි ඔබගේ ආදරණීය ගුරුදමවපියන්ටත්මපිං අනුමෝදංවේවා ලෙඩත් දුකක් කරදරයක් කිරිහැරයක් බාධකයක් කංකටළුවක් සතුරු අන්තරාවක් නැතුව. ඔබේ ශ්‍රී ලංකාවාසි ඔබේ ඥාති සියලෝම දෙනාටත් තුනුරුවන්ගේ ආසිරුවාදේම ලැබේවා. මෙලවජීවිතත් පරලෝජීවිතත් සුවපත්්‍රේවා කෙළවර ජාතියාදී දුකින් නිදහස්ුොලබන සාන්තවතුම් අමාමානිවැනිින්. තැනසීම ලැබේවා කියල සාධි කියල පින්දෙන්ට ඒවගේම අපි සහිපත් කරන්නටඕන හදවත් රෝගියකින් පෙළෙන රෝස් අසෙන් පුංචි දරුවාට පුංචි පුතනුවන්ට වරින්වර නි්‍යවමෝනියා රෝගය වැළඳෙන නිසා යට ගුදුරුුවන නිසා ඒ පුංචි දරුවාට බුද්ධදම්ම සංග කියන රත්නත්‍රේ ආසිරුවාදයක්ත් දළදා හාමුදුරුවන්ගේ ආසිරවා දෙත් ජාස්්‍රී වි්‍යස්ත්‍රී බධිරජාණන් වහන්සේලාගේ ආනුභාාවෙන් ඒ පුංචිපුතාට ප්‍රෝගයක් නැතුව ලෙඩක් නැතුව කරදරයක් නැතුව හොඳ වාසනාවන්ත නිරෝගිමත් ජීවිතයක් ගතකිරීමට තුනුරුවන්ගේම ආසිරුවාදේ ලැබේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මීට වසර නවේකට පෙර මිය පරළුවගිය මොනේෂා අනුරාධී දියනියයට මේපිං අනුමෝදං වෙත්වා. සසර ගමනේදී මෙවන් අකල් මරණයකට ගොදුර නොේවා සුගතියෙන් සුගතියටම පත්වේවා පම් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සියලු ඥාතිීන්ටද மேපින් අනුමෝදං වෙත්වා අපටත් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් එකසේ පින් අනුමෝදං වේවා කෙලවර ජාතියාදී දුකින් නිහස් සොලබන සාන්තඋතුම් අමාමහනිවනිින් සැනසීම ලබේවා කියලා සාදු කියල පින්දෙන්ට. හොඳයි දෙවියන්ට පින් දෙමුූ. ආකාසට්ට අජපුුම් මට්ටා දීවානාගාම හිතිිකා පු්ඥන්තන් ලෝකසාසනම් චිරන්රක්කන්තු දම්ම දීසනං චිරන්රක්කන්තු මම්පරන්තිී එත්තාාවතාජයම්මිහි සම්බතම් පං්ඥ සප්පේදීවානුමෝදන්තු සබ්ග සම් ස්bbiි සත්taනතතුු සබ සම්පත්සි සබ්bbiිබතාන thanතුු සබබ සප අස්මින් විහාර ගර පම්බත රුකගමි සබ්බි සුති පනගර චුකිචක්ක වාලි දවා සුරගරුඩ රක්කතනාගයක්හ රක්kan තුමං සකනුභාව බලිහින නිච්චති වාතදරනත නොහැරදක්වා අගනිටා බඹලොව පටන් බූතයක්සින් පැසෙන පිසතුන් මැසිමඳුරුකුරු කුහumbuුවන් මගේ ගුරුවර දෙමවුපියෝ සහ ඔබේගුරුවර දෙමවු පිියෝසාහ සියලුනැසිියෝ ගනුමපින් හොඳයි ඔහොම දෙමවුපියන් වන්දනා කරන්න. දසමාසේ උරේකත්වා පෝසේසි යුත්තිකාරණං ආයුදීගං වස්සසතන් මාතුපාදන් නමා බුද්ධිකාරු අලින්ගෙත්වා. ම්බිත්වා පියපුත්තකං රාජමජ්ටන් සුපති්ටන් පීතු පාහදන් නමාමහං. හොඳයි මේ ශ්‍රිය සම්බුද්ධ ජයන්ති විහාරය දවසින් දවස බැබලේවා මේට සහ සම්බන්ධ වන මෙහි රැකියාවන් කරන අපි ශ්‍රීලාංකික සියලූම දෙනාගේ උතුම් පිම්බිමක් බවට පත්්‍රේවා ඔබගේ ආධ්‍යාත්මික දියුණුව ඔබගේ චිත්ත ශක්තිය ඇතිකරගණ්ඩ තියන එකම පුුණ්‍ය ස්ථානය තමයි මේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය. මේ ශ්‍රී සම්බුද්ධ ජයති විහාරයට අධිගෘහිත සියලු දෙවියන්ට මේපං අනුමෝදන් වෙලා ඒපිං ඒයා සිරවාදේ ඔබටත් ඔබ කරන කියන රැකී රක්සා කිසිම කරදරයක් නැතුව සිද්ධ කර ගණ්ඩත්, අපේ ආධ්‍යාත්මික දියුණු ඇතිකර ගණ්ඩත්. මේ බෝධරජාණන් වහන්සේට අධි ගෘහිත යම් දෙවිකෙනෙක් යම් දේවතා බැල්මක් යම් බලයක් යන් ශක්තියක්තිබෙනවන ඔබටත් මේ රටේ ඉඳලා වෛද්‍ය ප්‍රතිකාරයක් පත් ඔබට ලබාග්ඩ නොලබේවා මේ උතුම් බෝධිරාජාණන් වහන්සේගේ මේ චෛත්‍ය घර්භය තැම්පත් කර ඇති සරුවඥ ධාතුන් වහන්සේලාගේත් ආනුභාවයෙන් ඔබට චිත්ත පීඩාදියක් කාය පීඩාදයක් නැතුව. නිදුක් නීරෝගි බව ඇතිකරගෙන මවබිමකරා ගමංකරන්ට ශක්තිය දහිරිය ලැබේවා කියා එක හිතං හදවතිං ප්‍රාර්ථනා කරමින් අදාපේ මේ ආගිමික කටයුතු අවසංකරනවා. හෙටඋදේ මම ශ්‍රී ලංකාව බලා වැඩම කරනවා ඔබ සියලූම දෙනාට බුදුන් දැක නිවන් දකින්නට මේපිං හේතුවේවා. Luasa nave va kila sa kilola prattaना karanga.